පොළොන්නරුවේ ඉදිකළ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්ක වේද විශේෂිත රෝහල අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ජනාධිපතිවරයා සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ජාතික වෘක්ක වේද විශේෂිත රෝහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වුණා. 2018 ජූලි 21 වන දින මෛත්‍රීපාල සිරිසේන මහතා මුල්ගල් තබා වැඩ ආරම්භ කළ මෙම රෝහල ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 1200ක් මාස 30ක් තුල රෝහලේ ඉදිකිරීම අවසන් කළ අතර චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව පොළොන්නරුවේ අක්කර 16ක භූමියක එය ඉදිකර තිබෙනවා ශල්‍යාගාර පහකින් සමන්විත රෝහලේ වරකට රෝගීන් 200කට නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට හැකි දැඩි සත්කාර ඇඳන් 21ක් යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දු කරන ඒකකයක් වකුගඩ රෝගී සායන සංකීර්ණයක් නවීන රසායනාගාර ඇතුළු පහසුකම් ජාතික වෘක්ක වේද විශේෂිත රෝහල තුල සපයා තිබෙනවා චීන රජය මෙම රෝහල පරිත්‍යාග කළේ 2015 වසරේදී චීනයේ සංචාරය කළ අවස්ථාවේ එවක ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුවයි විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස රෝහලේ නිරීක්ෂණ චාරිකාව उपदेशन රෝගී නතුලක් කිරීම ආරම්භ කරන්නටයි කියන එක. ඒ නිසා අද විවෘතකම් ලැබූ මේ චීන ශ්‍රී ලංකා රුක්කවේදී විශේෂ රෝහල මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයට ඉතාමත් වැදගත් සම්දිස්ථානයක් වශයෙන් කියන්නට පුළුවන්.